ඉන්නේ ආර්ථිකය කඩාවැටනු රටක්. ආර්ථිකය කඩාවැටනු රට විඳින්න තියෙන දුක් මොනාද කියලා කියන්ට ව මුණ නෑ. උද්දමනේනවා රැකයා නැති වෙනවා හැම අංශයෙන්ම වගේ. අපිට සියල්ලම සිදු වෙලා තියනවා. අද ජනතාව විඳින දුක මම හොඳර දන්නවා. අපි දකි නෝයක. දන්නයට සිදුවෙනවා. රැකයාඩුවෙනවා උද්දමනය නිසා විශේෂයම ජීවන බඩ වැඩි වෙනවා. තමන්ගේ ජීවන තාලයේ වෙනස් වෙනවා. තමන්ට එදා තියෙන පහසුකම් නෑ අනාගතය ගැන්න ප්‍රශ්න තියන පාසැල් දරුවන්ට තියෙන අඩු පාඩුකන් තියෙනවා. සෞඛ්‍ය මේ හැම එකක්ම මේ ආර්ථික කඩවැටීම සමඟ සම්බන්ධ විපාක. යන්න තියෙන එකම මාර්ගය නැන්ඩ ලෝකෙ අයF සංවිධානයක්ක. ඒකට තව තිත්ත බේත් ගන්න තියන ගොඩන්න. නැත්තං වෙන්නේ. ිට ඇත්තවසෙන්ම ගොඩයන්න බැරිවෙන. වෙන විකල්පයක් අද ලෝකෙ නැහැ මේ මාර්ගය අනවාවද නැත්තම් වැටි ලඉන්නවාද දෙෝ දෙක විතරයි අපිට තියෙන්නේ. අම් බලන්න ගොඩේන එක පුළුවන් තරම් වේගවත් කරන්නේ එත් දැනට අපිට තාම යන්ට වෙලා තියෙන්නේ අ විශේෂයෙන්ම අපි නෑගත්ත රටවල් වල අනුමතිය ලබාගන්න ඒකෙන් චීනය ඉන්දාව හැර අනි කැම රටක්ම අනුමතිය දී ලතියෙන ජපානයකට එකකයි අපි මේ සතියේ චීනය එක්සිම් බෑන්කෙක් සමඟ සාකච්ඡා කර. දැන් සාකච්ඡා ආරම්භ කරන අපිට ඒ පිළිබඳ දහස් සුවමාරු කරගන්න. ඉන්දියාවේ විදේශමයිතුමා දහනමේද ලංකාවටන ඉතුරු කාරණා ගැන සාකච්ඡා කරන්න. එතන දන් අපි බලාපොරොත්තුවවෙනි ටිකෙන්ටික ඉදිරියට යන්න. මොකද මේ අගේ අනුමතය ලැබුණහම තමයි අපිට ඊලඟ පීවර ගන්ටති නත අනුමතියේ ලැබය ගමක් අපි වැඩ කටුතු කරන්න මොකද මෙතන අරමුණ. ඩොර් බිලියන දෙකයි දසම හතක් වාරික මංහිතන්න දුනහතරකින් අපිට ලැබෙනවා අයම එකකින්. ඊට අමතරව ලෝකබැංකෝ ADB ආසියන සහෝ සිියල්ල මෙම තව බිලියෙන පහක් ලබාගන්න පුළොන් මේ විශ්වාසය නිතා තවත් මුදල් දෙ නොයි. ඊට පස්සපට යලිත් තාරම්භ කරන්න පුළුවන් මේ අවරුදු දවසං වෙනකට ජපානයක්කම කතා කරල එල් ආටවාගේ වැඩසටන් ගරනාවක්. අපැපි එතෙන්ට යන්න තියන්නේ. එඒන්ට එ අන ගමන් තව එක ප්‍රශ්නයක් තියනවා. ගෝලිය වසයෙන් යෝරොප්ේ මරිකාවේ ආර්ථික වර්ධනයත් දැන් හිමින් සීරුවේ අඩුවෙනවා. ඒ කියන්නේ වෙළඳ පොල අඩුවනෝ අප අපන එනෙ වෙළඳපොල අඩුවෙන්න්න පුළුවන් එන වර්ශයයේ. ඒවත් අපිට බලපාන්න පුළුවන්.යි බලන්නේ සංචාර්ක ව්‍යාපාර ඇරගන්න.ඒ දැන් අපි මෙතන ඉන්නේ. ගොඩේන අවස්ථාවේදී අපිට පුළුවන්ද මේ අවුරුත් දවසන් වෙනකොට රටේ යම් කිසි ආදෑම් ඒ වැඩි කරන්න නැත්තං ඒ සඳහා දීමනාවත් දෙන්න. ඒක ඉස්ස රජය ආර්ථිකය ශක්තිමත්වෙන්ටන. රජ ආර්තික ශක්තිමත්ව වන විතරන පුද්ගලිගංසේ ආර්ථික ශක්තිමත්ව නැතං එතැන පරතරයක් ඇති වන්න. ඉතිං ඉස්සල්ලාම් බලයින්න අපිට ලබාදෙන්ට පුලුවන්ස ආර්ථික සහන කුමක්ද රටේ ජනතාවට. දැනට මාර්තු අපප්‍රේල් මාසොල්ල සමුෘදධියයටට අයිති නැති පවුල් ලක්ෂ විස්සකට විතර ිලෝග්‍රෑම් දහයගානි. මේ සරේ හල් මිලදීලා ගත්තාම ආපෝ විකුණන්න ඒ ලබල දෙන්න එ ඒත් ඒම පිවර ගන්න පුළුවන් විදියටට. එ බලාපොරොත්වය අපි යනවිදියට පළවෙනි කාර්තුයෙන් පස්සෙ මීට වඩා හොඳ තත්වයක් එනවා. ඒත් ඒ ගමන ආරම්භ කරනක මේක යන්නවා මහිතන් අපි බලාපොරොත්තුවවෙන්න දන්නවාසයෙන් සංවාර්ධනයක් එන්නේ විස්සව විසි හතරී. දැ මෙතනද තමයි අපට යන මඳදන්න හැමෙක්කෙනනාවටතිෙන අමාරම කාරන. සාමාජික ඔබට එගහන්වා මොකක්ද කරන්න එක. ප්‍රශ්න වැඩි වෙනවා. ආණ්ඩුවටත් ඒ ප්‍රශ්න මූල දෙෙන්න්ට තියෙන. ඒකයිමම් බැලි විශේෂයෙන් මේ ගැන සඳහන් කරන්න. දෙවනිය මෙතන හැමෙක්ක නම දුක්විදල තියෙන. හැම වැඩියම දුක්විඳල තියෙන වැඩකරන ජනතාව කුඩාව ආපාරිකයන් බැංකවල තත්වේ රජය බැංක විතරන්නේ පුද්ගලක බැංකු ගැනත් ප්‍රශ්න තියෙන. තින් බැංකු ආරක්ෂා කරන්නටත් තියෙන බැංකු ආරක්ෂා කරන්න කොට නයගත්තේ සමහර සමාගම් විශේෂයම කුඩාවි්‍යාපාර කඩාවැටෙන්න්න පුළුවන්. ඒවට ගන්න පියෝට කුමක්ද. අපි දැන් අනාගතේදිහබලු මේකෙන් ජනතාවට සෙතක් වන්න ඕන විස්් විසිහතර ඉන්නම් ආරම්භේලා. කොහොමදේක කරන එකත්තික ආර්ථිකය ගෙනියන්න ඕනේ. ව්‍යාපාර තනග කාර්රිිත්වය ආරක්ෂා කල්ලා අපනෑන ආර්ථිකයක් වෙන්න ඕන. ඒවගේම වැඩ කරන්න ජනතාවටත් ඒම අයිතිවාසිවාන් ලැබෙන් ඕනේ. තින් මනයි යෝජනා කරේ. රජයේ යන්ස විතරන්නෙමයි වෙළඳ ව්‍යාපාර වෙළඳ මණ්ඩල ගෘතිය සමිති ගෝයි ජනතාවේ සියල්ලම එකතු කල්ලා අපි මාසයක් විතර සාකච්ඡා කල්ලා අඩුගානේ සමාජ ගියවසුමක රාමෝකට එන්නගේ. කම්ටුව සෝෂල් කොට්‍රෙක්් අපි කොහොද අනාගතය වැඩ කටයුතු කරන්න කෙල්ල. මෙතෙක් කල් අපි ඒ කරනි නිකං ආර්ථික දියුණුවට ගිය අධ්‍යාපනය සෞඛ්‍ය දියුණු කරා එත් මේ අවස්ථාවේදී අපි හැමෙක්ක නම දුක්වින් දෙ නිසා. ඇක් කෙනනාටම වාසියක් අන්තිමේදී ලැබෙන්ටට තියෙනවා. ඔක්කොම අමාරු තීරණ අපි ගියවුරු දෙගත්ත. අපි තීරණ ගත්තටඒ ජනතාවට දැනෙන්නේ මේ මාස තුන හතර ඇතුළදී. අ එතන තමයි අපි මෙතැන ඉන්නේ. තින් ලෙස්ි ධරගත්ත ඉස්සල්ල මේ කරනකට ඔබසිියලිදන් සහභයිකරවන්න කියලා මහිතන්නේ ෆෙබරෝනි මා මාස්විතර එනකොට අපි දැනගත්තහම චීනය ඉන්දියාවේ ප්‍රචාරය අපිට පුළුවන්ගේ වැඩකටතු කර දැන්ටයි බලන්න. න්ද්‍යාවේ චීනේ ප්‍රචාය විගත් ලබග.